අපි මේ භාගවල ඉතුරු ටිකට යමු. එතකොට ඊට පස්සේ බැලුවේ විද්‍ය ප්‍රකාශන වලට යන්න. වගන්ති ලියන ප්‍රතිශත ඒව ටික ටියුට් එකත් එක්ක යම්. ඒ ටිකේ ප්‍රින්ට් කරලා තියෙනවා. එතකොට අමාරු නෑ. අපි මේකේ නෑ දැම්මේ නෑ. තරුසි තව පොඩ්ඩක් හදන්න තියෙනවා. මේ මට පොඩ්ඩක් තව වෙනස් කිරිලි ටිකක් තියෙනවා ප්‍රතිශතවල. ඒ හින්දා මම දැම්මේ නෑ පරණ එකම දාන්නේ නැතුව පොඩ්ඩක් පොඩ්ඩක් හදන්න තියෙනවා. ඒ ටිකක් හදලා දාන්නම් තරුසි. අර ඔන්ලයින් විදියට ගැරපෙන්න ඕනේ. එතකොට මේ අපි මේකෙදි භාගවල මේ ගණන් ටික තමයි තියෙන්නේ. ඔගලන්ගේ මතකයේ අලුත් වෙන්න අපි තව ගානක් හරි ගස්සමු. ඔයාලා හදන්න මේ ගාන. අදලයි මේට උත්තරේ දාන්න මැසේජ් එක. ලියා ගන්න. ඔව් පොතේ හදන්න. උත්සාහ කරන්න මේ ගාන. හොඳ ගණන් දෙකක් තියෙනවා. එමීට හදන්න. හොඳයි හදන්න ඊළඟ එකත් ලකිනු. ඔව් හොඳයි. උත්තර හරි ඔගොල්ලෝ ලකිනුගේ හරි තරුසි හරි. හිරන්නේ හරි අනික් අයත් හදන්න. Thank you.
Mau hari ini entar sih. Verdict chai podda balla ada ganda me january dosse hoya gatta da Varahan sulu karna. Hari hari. Varahan bodha misun tu edi berdino tau na. Lakin apa gana. Memang kita ini wahadan dan itu ya ti. Tarusu memang itu ada nende. Dewi ini kan? Nah ini, api ya kah dum? Kudali. Ah itu ya, hari hari. Oh, honda ya. Hatra itu nih sih, hatra teren nih. Deka itu nih itu. Hari, api balam. Kudali, tamangi me. Ada yang hatra ini kah kahar sandha. Dekengi ka kuyapar sandaha. Anik kota sa itri kirim sandaha vengkarai. Itri karna kota sa mulu adayami kawara bagayan. Toda aharai. Apita ganda puluang ahara sandaha saha vyapara sandaha. E deke ekatua. Ahara saha. Vyapara sandaha. Apa dekat teh ki antarin nge ketu kirim deking nge ke. Deki ane. Antarin tu nai u. Eta wadah itiri koda sa. Venne sampuna adayami. Adukan no antarin tu na. Sampuna adayami ki ane antarin antarin ki lagat teh ki. Eka hatarin tunai. Itu kode eka ada hatarai. Maybe dia dapet ya. Itu kode eka wakat teh ki diri kerana kotas. Maybe dia. Itu pas hilang kan. Olah padu hadagan. Liagan. Aike de dino kumuduni gamanak yami di mulu dureng ateng eka paind tunen deka dumri ende itri dura pramani basa inda gamang karna ito kada paind sa dumri eng gamang karbu diga ahanama basa eng gamang karbu diga ito kada paleweni kota sada paindu dumri eng ateng eka tunen deka eka tukala. Api dek ek tu garagam meka 24 ta da gatte ki
තුන දන 16 එතකොට එනවා 19 නේ එතකොට 8න් 1යි අපි 3න් 2යි එකතු කරා 16යි 3යි 19යි අපිට එනං ඉතුරු ටික තමයි අපි යන්න දෙන්නේ දෙවෙනි කොටසේ සම්පූර්ණ එකෙන් අඩු කළා 24න් 19 සම්පූර්ණ එකක් කියන්නේ 24න් 24 ඔක අඩු කළා 24න් 19ක් එතකොට එනවා 24න් අපිට 5ක් එනවනේ මේ විදිහට එතකොට ඒක තමයි මේ බසෙන් ගමන් කරපු දුර ප්‍රමාණය මුළු තුරේ භාගයක් විදිහට ගිහුවාම ඒ ටික තමයි අපිට ලැබෙන්නේ සඳහන් කරගන්න ඔව් අපේ ඊළඟාන ගත්තොත් ඇත්තටම ඊළඟාන ටිකක් ඕගොල්ලෝ පන්තික ටිකක් අමාරු ගානක් මේක ටිකක් 10 පන්ති පැත්තට යන ගාන නමුත් අපි ඒක හදමු කොහොමද කරන්න කියලා ඔබලෝ හිමීට පොඩ්ඩක් කියවන්න බලන්න පියෙක් තම පුතාට ඉඩමින් භාගයක්ද දිනේට තුනෙන් එකක්ද දුන්නා එතකොට පුතාට දුන්න භාගය ආයි දිනේට දුන්නා තුනෙන් එකක් එතකොට දිනියට තුනෙන් එකක් ඊට පස්සේ මෙහෙම දෙයක් වුණා මේකේ තියෙනවා පුතා තම එයාගේ කොටසින් පහෙන් එකක් ද දිනිය තමන්ගේ කොටසින් පහෙන් දෙකක්ද පුණ්‍ය ආයතනයකට පරිත්‍යාග කළා තියෙනවා පුණ්‍ය ආයතනය ලද මුළු ඉඩමින් හරි අඩක ගොඩනැගිල්ලක් ඉදි කිරීමට තීරණය කළා ගොඩනැගිල්ල ඉදි කෙරෙන ඉඩම් කොටස මුළු ඉඩමින් අර ටීචර් ඉඩමින් කොච්චර කොටසක්ද කියලා දැන් අහන්නේ දැන් එතකොට අපි බලන්න ඕනේ දැන් දුව දීලා තියෙන්නේ ඔය ඉඩමේ භාගෙන් පහෙන් එකක් එතකොට දුව දීපු කොටස අපි බලන්න ඕනේ කොච්චරක්ද කියලා. එහෙනම් අපි මේ විදිහට දැන් මේ ක්‍රමේ යන්නේ මෙතනින් එහාට 10 ශ්‍රේණිය ඉඳලා. අපි බලමු පුතා දීලා තියෙනවා. එයාගේ කොටස වෙච්ච භාගයෙන් පහෙන් එකක්. එතකොට මේ වගේ එකදී පොඩ්ඩක් අලුත් දෙයක් මේක. පුතා දුන් කොටස පුතා දුන් කොටස වෙන්නේ මේ ඉඩමේ එයාට හම්බෙච්ච භාගයෙන් පහෙන් එකයි. එතකොට දැන් අපි හිතමුකෝ අපිට දොඩංගෙඩි 20ක් තියෙනවා කියලා. ඔය 20න් පහෙන් එකක් හොයන්න නම් අපි 20 ගුණ කරනවා පහෙන් එකකින්. රුපියල් 1000කින් පහෙන් එකක් හොන්න ඒ 1000 පහෙන් එකෙන් ගුණ කරනවා. පහෙන් දෙකක් හොන්න පහෙන් දෙකෙන් ගුණ කරනවා. ඒ වගේ දැන් 1000 හෝ දොඩංගෙට 20 නෙමෙයි තියෙන්නේ දැන් තියෙන්නේ භාගයයි එතකොට දැන් භාගයෙන් උත් පහෙන් එකක් වුණනම් අපි භාගය ගුණ කරනවා පහෙන් එකකින් ඒ විදිහට තමයි අපි දැන් අරගන්නේ එතකොට අපි බලමු මේකෙදි භාගයෙන් පහෙන් එක කියන එක ඔයාලා ලියාගන්න පුතා දුන්න කොටස භාගයෙන් පහෙන් එකයි දැන් මේක අලුත් සිස්ටම් එකක්. දැන් මේක තමයි අපි 10 පන්ති ඉඳලා ඉස්සරහට යන්නේ. දැන් අපි ගෙමුකෝ පුතාට ඉඩමින් භාගයක් හම්බුණා. එයා එයාගෙන් ඒ භාගයෙන් පහෙන් එකක් දුන්නොත් අපි කරන්නේ භාගය ගුණ කිරීම පහෙන් එක. ඔයාලා නැන් කියන්නේ ගුණ කිරීම කියන එක තමයි. එහෙමනම් පුතා දුන්න කොටස වෙන්නේ මුළු ඉඩමින් භාගය ගුණ කිරීම පහෙන් එක. ඔය කියන්නේ පසර දෙක 10යි 1යි
කියන්නේ භාගයකින් පහෙන් එක හොයාගත්තේ ওই විදිහට. දැන් මෙතනින් එහා යන ගණන් ওই විදිහට තමයි යන්නේ. ඊට පස්සේ දුවදුම් කොටස සමාන වෙනවා. එයා තුනෙන් එකෙන් පහෙන් දෙකක් දීලා එයා. ඔව් හරි. දරුෂි බලමු උත්තරෙත් දීලා තියෙනවා. එතකොට දුව දුන්නේ මේ තුනෙන් එකෙන් පහෙන් දෙකක්. හදන්න බලන්න. හොඳයි මේ එකම උත්තර දීලා තියෙනවා. ඔව් තර්සි මේ ඉරන්නේයි එක උත්තරේ දීලා තියෙනවා. සේත පොඩි වෙනසක් තියෙන උත්තරයක් දීලා තියෙනවා. අපි බලමු මේ අනිවාර්යෙන් මේ ශ්‍රේතා මේ එකට අඩු උත්තරයක් එන්න ඕනේ. මොකද අර ඉඩමින් මුළු ඉඩමින් දීපු කොටස නෙන්නේ. ඒ හින්දා චුට්ටක් ඒක බලන්න එකට වඩා අඩු වෙන්න ඕනේ අවකාශය. උත්තරේ. එතකොට දැන් අර
මේ පුතා දීපු ටික තමයි අපි වේලසන හොයාගත්තේ මේ 10න් එකයි දැන් අපි මේ දුව දීපු ටික හොයාගන්න ඕනේ මේ දුවට හම්බෙච්ච 3න් එකෙන් පහෙන් දෙකක් දෙන්නේ එතකොට අපි 3න් එක ගුණ කිරීම පහෙන් දෙක එතකොට මෙතන 15න් දෙකක් වැටෙන්නේ නේ මේ විදිහට 15න් දෙකයි එතකොට දැන් ඔන්න පුණ්‍ය ආයතනයේට ওই ටික තමයි මේ නිල් පාට ටික තමයි දීලා දෙන්නේ මුළු ඉනමේ එතකොට පුණ්‍ය ආයතනයේට හිමු කොටස ආයතනයේට ණයට ලැබුණු කොටස ලැබුණු ඉඩම් කොටස එතකොට අපිට මේ දෙක එකතු කළා නම් හරි 10න් එක එකතු කිරීම දෙන්න එක අපි 30 කරගමු 30ට මෙතන 3යි මෙතන 2කින් වැඩි කළාම හරිනේ 4යි දැන් මේ විදිහට එතකොට ඔය විදිහට තරුෂි මෙහෙම දෙන්නේ දැන් එතකොට ඔය ටික ඔය විදියට ඇවිල්ලා දැන් එතකොට ඔය මේ පුණ්‍ය ආයතනයට හම්බුණා 30න් 7ක් දැන් ඊට පස්සේ ආයි වෙන කතන්දරයක් උතන ගිනවනේ නේ ආ මේකෙදී පුණ්‍ය ආයතනයේ ලද මුළු ඉඩමින් හරියටක ගොඩනැගිල්ලක් ඉදිරි කරන්න තීරණය කළා. ගොඩනැගිල්ල ඉදිරි කරන කොටස මුළු ඉඩමින් කොච්චරද කියලා. දැන් එයාට හම්බෙච්ච ටිකේ ඔක්කොගෙම නෙමෙයි. ඔන්නෝගෙන් භාගයක තමයි ගොඩනැගිල්ල ඉදිරි කරන්නේ. එතකොට ওই භාගය තමයි අපි හොයාගන්න වෙන්නේ. එතකොට මේකෙනු භාගයයි. උත්සාහ කරන්න. ඔව් අපිට ඒක දෙකෙන් බෙදන්න පුළුවන් එහෙම නැත්නම් දෙකෙන් එකෙන් ගුණ කරන්නත් පුළුවන් ඔව් දැන් හරි එතකොට එහෙම තමයි එන්නේ හිතන්නේ බලන්න අපේ අති මොකක් හරි අතු අතපසුවීමක් එහෙම උනාද කියලා ගොඩනැගිල්ල ඉදිකල කොටස සමානයි මේ 30න් 7 කොටසෙන් මේ විදිහට පොඩ්ඩක් වගේ හිරන්නේ වගන්ති දාන්න චූටි දෙයක් වගේ නැත්තම් අර ඕම එනකොට මොකද්ද කරේ කියලා තේරෙන්නේ ගොඩක් වෙලාවට 10 පන්තියේදී ওই වගන්ති විදිහට එන කොටස් ප්‍රශ්න අනු කොටස් විදිහට තමයි දෙන්නේ එතකොට 30න් 7 මේකෙන් භාගික තමයි ගොඩනැගිල්ල ඉදිකල අල්නෑන දාන්නත් පුළුවන් එහෙම නැත්තම් ගුණ කිරීම දාන්නත් පුළුවන් එහෙම නැත්තම් බෙදීම දෙක දාන්නත් පුළුවන් බෙදීම දෙක දැම්මත් ಗುಣ කිරීම දෙකෙන් එක කියලා යනවා උඩයට මාරු වුණාම. එතකොට මේක දෙකෙන් එක 60න් 7ක තමයි එහෙනම් ওই කොට ඇඟිල්ල ඉදි කරලා තියෙන්නේ. මේ විදිහට අපිට ලැබෙනවා. ඒක ටිකක් අමාරු ගානක් ඉතින් පොඩි දුෂ්කරතාවක් තියෙනවා. හරි එහෙනම් හොඳයි. පට්ටිය හදලා නේ. ඔබ සාමාන්‍යයෙන් ටිකක් ලොකුයි ගාන එහෙමයි සිද්ධිය අඩුපාඩු හදාගන්න
ඊට පස්සේ අපි බලමු මේ තියෙන්නේ මේ ඕලෙවල් විභාගෙට ඉස්සෙල්ලා තියෙනවා රජයෙන් උපකාරක සම්මන්ත්‍රණය. එතකොට ඒක ඕලෙවල් විභාගෙ වගේ එකක් තමයි තියන්නේ පේපර් එක. එතකොට ඒ වගේ පේපර් එකක් අරුෂි පේනවාද 11 පේපර් එක ඕලෙවල් එක? ඔව් සර් පේනවා. ඔබ බලන්න ඕගලන්ටත් දැන් මේ වගේ පේපර් එකක් තමයි 10 පන්තියේ ඉඳලා එන්නේ පළවෙනි වාරේ ඉඳලම පැය 5ක පේපර්ස්. පළවෙනි පේපර් එක පැය 2යි දෙවෙනි පේපර් එක පැය 3යි. එතකොට පැය 5ක් ලියන්න ඕනේ එක දවසකම ගණන් තියෙන්නේ 10 පළවෙනි වාරේ ඉඳලා. එක්සෑම් හැම එකටම. එතකොට ලකුණු දෙන්නේ 100 නෙමෙයි 200 දෙන්න. එතකොට මේ තියෙන්නේ පැය 2ගේ පේපර් එක. පැය 3 පේපර් එක තවත් ඉස්සරහට තියෙන්නේ. ඔයගොල්ලෝ බලන්න මේ මේකේ B කොටසේ පළවෙනි ගාන ගොඩක් වෙලාවට අපි මේකෙත් බලමු. ඔය જાති එකක් එනවා. ඔව් මේ තියෙන එක. තහඩුවක මුළු වර්ගඵලයෙන් භාගයක් සුදු පාටින්ද. එතකොට භාගය සුදු පාටින් ගෑවට පස්සේ ඉතුරු වෙන්නේ ආයි භාගය. ඒ භාගයෙන් තුනෙන් දෙකක් රිදි පාටින්. එතකොට ඒ භාගයෙන් තුනෙන් දෙකක් රිදි ගන්න. ඉතිරි කොටස රන් පාටින්. ආලේප කිරීමට අපේක්ෂා කරනවා. ඔන්නෝම ගානක් තියෙන දැන් ඔය මම කිව්වේ ඕක 10 ගානක් වගේ එකක් කියලා අපි හැදුවා. එතකොට ඔය ඕ ලෙවල් වලටත් ඔය කිට්ටුවෙන් යන ගණන් තමයි තියෙන්නේ. නමුත් 9 පන්තියට වඩා ඒක ස්ටෑන්ඩඩ්. දැන් මේක කියලා දුන්නාම සමහරවිට මේ 11 ඕ ලෙවල් වලට ඉස්සෙල්ල ඔන්න වෙන්න තියෙන මේ ගානේ චුට්ටක් හරි අදා ගන්න පුළුවන් වෙයි අපිට. තවසෙ අදමුදු ටිකක් මේක. ඔව් නිකන් ආසාවටත් එක්ක හදමු. ඔබ ලියා ගන්නකො මේ මෙන්න මේකයි පේපර් එක. ඕ ලෙවල් උපකාරක සම්මන්ත්‍රණය රජි 2018 ඒක අපි කොටස් ටිකේ විදිහට ගමු. ඔයගොල්ලෝ ස්ක්‍රීන්ෂොට් එකක් ගන්න මම දැම්මා හොඳේ. ඩෝඩර් පේපර් එක ලියා ගන්න 2018 ඕ ලෙවල් උපකාරක සම්මන්ත්‍රණය සපෝට් සෙමිනා එක. එතකොට ඒකේ අපි ගාන ගත්තොත් ඕගොල්ලන්ට මෙන්න මේක ස්ක්‍රීන්ෂොට් එකක් ඔන්නම් ගන්න. මේකෙදී මම මේක දිනන බය වෙන්න දෙයක් නැහැ. මීට ගන්න පුළුවන්. ඔයගොල්ලෝ හිමීට බලන්න මේ තහඩුවක මුළු වර්ගඵලයෙන් භාගයක් අවුල චුට්ටක් හදන්න බලන්නේ නැහැ හිමීට. පොඩ්ඩක් කියවන්න විනාඩි 10ක් විතර මන් දෙන්න. ඔව් හොඳයි ලකින්දුත් උත්තර දානවා මට පේනවා. නිශ්ශබ්දව කරගෙන යන්න. ඔව් ලකින්දු දාපු උත්තරේ හරි. ඔයගොල්ලෝ හිමීට බලන්න කරගෙන යන්න.
ඒකේ දෙවනි ගානේ කොහොමද ලියන්න ඕනේ බාගේ? ඒකේ වාක්‍ය ලියන්න ඕනේ නැහැ. මේවා වාක්‍ය ලියන්න ඕනේ නැහැ මොකොත් මේ උත්තර විතරක් ගන්න. මොකද මේකේ ප්‍රශ්න අහලා තියෙනවා. අනුවක් දාලා උත්තර දාන්න. සර් මම දෙවනි අටේක උත්තරේ දෙවනි ගානට සෙයිනි මට ප්‍රශ්නක් දාන්න බැරිද? කමන්නේ කමන්නේ. අපි බලමු මං ගාන හදනකොට ඔයගොල්ලෝ බලන්න.
ඉරන්නේ අවලෙවල් ලේසිද ගණන් දෙවනිගේ හැදුවනේ තරුසි තුන්වෙනි එක හැදුවානේ හැදුවාද හයිද කියලා ෂුවර් නෑ නේද ඔව් බල බල හැදුවාට කවද නෑ මේ නමේ ඉන්න ළමයි 11 ගණන්නේ ඩියරින් ඔකට හරියටම ලකුණු 10ක් එනවා මේ ගානේ හැදුවොත් ඕගලන්ට විභාගෙදී එතකොට ඕ ලෙවල් වලට ওই මට්ටමේ ගණන් තමයි දෙන්නේ අර මේකෙන් කොටසක් කිව්ව ගමන් ඉතින් වැඩි කරන්න දෙන්නේ ಗುಣ කිරීම දාන්න 3න් 1 වැඩි කිරීම 5න් 1 වගේ Tawa try kan nol, bela wone nata rusi. Anti maga nasa. Ah, ma bela wone, hanya onde onde. Lagi itu tahu ya dua lagi deh hero unah tuh nende, ada no? Hatra ini itu. Ah, udah udah, enak usaha kan ya. Sweta mau tuh hero belada ada kan buluan tahu istirahat yang buluan. Tuh ini kan ada no master tam. Enak ada no ada, kawan nih ada.
තරුසි ඉවරයි වැඩේ නේද? ඔව් ඔව්. තරුසි ලේසි දෙය ගන්න අරක කියලා දුන්නේ ඉන්න. ඔව්. මේම මේ අපි වැඩ ටික හරියට කරොත් අමාරු නෑ දැන් මේ ගණන් කියන්නේ මේ ඒවා පිළිවෙලට හැබැයි ඉගෙන ගන්න ඕනේ. ඒකයි අවශ්‍යතාවය. මත් හදන්නම් පාඩුවක මුරු වර්ගඵලයෙන් භාගයක් සුදු. ඩොඩ ලාඩුව මෙම ගත්තොත් භාගයක් සුදු. ඉතිරියෙන් තුනෙන් දෙකක් රිදී පාට. දැන් මෙතන භාගයයි ඉතුරු වෙන්නේ. එහෙනම් රිදී පාට ගන්න භාගෙන් තුනෙන් දෙකක්. මෙන්න මේ භාගෙන් තුනෙන් දෙකක්. රිදී. එතකොට රිදී ගාලා තියෙන්නේ භාගේ තුනෙන් දෙක. භාගේ වැඩි කිරීම දැම්මත් කමන්නේ. දෙකට දෙක කැපිලා. එතකොට රිදී ගාලා තියෙන්නේ හරියටම තුනෙන් එකයි ඔය තහඩුවේ. එහෙනම් මෙහෙම ගත්තොත් තුනෙන් එකක් තමයි රිදී. එහෙනම් මේ ටික තුනෙන් එකට. මේක රිදී. ඉතිරි කොටස රන් පාටි. රන් පාටින් ගාපුරි ගහනවා. එතකොට අපි බලනවා සුදු හා රිදි. සුදු හා රිදි සමානයි මේ භාගයයි තුනෙන් එකයි. එකතු කළාම මේ හයෙන් පහයි. එහෙනම් රන් වෙන්නේ සමාන වෙන්නේ සම්පූර්ණ එක කියන්නේ 6න් 6යි අඩු කිරීම 6න් 5 රන් පාට 6න් 1යි. එහෙනම් අපිට පුළුවන් අර රන් වලට 6න් 1ක් දාගන්න. එතකොට සුදු ටික තියෙනවා භාගයයි රිදී ටික 3න් 1යි රන් ටික 6න් 1යි. ඊට පස්සේ කියනවා සුදු රිදි හා රන් එක එක් වර්ණ වලින් වර්ග සෙන්ටිමීටරයක් ආලේප කිරීමට සුදු වලට යනවලු රුපියල් 10ක්. දෙන්න 10යි රිදි 25යි රන් වලට 100යි. කොහොමයි වැය වෙන්නේ වර්ග සෙන්ටිමීටරයකට. රිදී පාට සඳහා අපේක්ෂිත වියදම 400ක්. එතකොට රිදී පාටට අපේක්ෂිත වියදම 400යි. එතකොට රිදී කියන්නේ තහඩුවෙන් තුනෙන් එකයිනේ. එතකොට ඒකට 400ක් වෙනවා. එතකොට 400ක් කියන්නේ ඔය රුපියල් 25යි. එහෙනම් රිදී වර්ගඵලය සමානයි රිදී වල වර්ගඵලය අපි හොයාගන්න පුළුවන්. එහෙම නැත්නම් මුළු වර්ගඵලය අපි 400 තුනෙන් වැඩි කළා අපි මෙහෙම කරගමු. එතකොට රිදී 25 ගානේ ගාන්නේ 400ක් වැය වෙනවා. එහෙනම් එයාගේ වර්ගඵලය හොයාගන්න අපි කරන්නේ මේ 425 න් බෙදනවා. එතකොට 100කට නම් 25 ඒවා අපිට යනවා 4ක්. ඔව් 16ක් එනවා. 16. 16යි. මුළු වර්ගඵලය. එතකොට තහඩුවේ වර්ගඵලය රිදී වලට අපි වෙන්ුණා ළමයිනේ 3න් එකක්. එතකොට 16 ඒවා 3ක් අපිට යනවා 48ක් විදිහට. එතකොට මුළු වර්ගඵලය සමානයි 16 ගුණ කිරීම 3 වර්ග සෙන්ටිමීටර් 48ක් කියලා එනවා අපිට.
එතෙන්නි මුළු වර්ග ඵලය. එතකොට ওই විදිහට එතෙන්ට එනකම් අපිට පුළුවන් වෙනවා. ඉහත ක්‍රමයට මුළු තහඩුවේම තීන්තාලේප කිරීම සඳහා අපේක්ෂිත මුළු වියදම අපි හොයන්න ඕනේ. එතකොට මුරු වර්ග ඵලය අපිට 48යි. එතකොට ඒකෙන් 6න් එකක් තමයි රන් වලට එන්නේ. එහෙනම් රන් වර්ග ඵලය සමානයි ඔය 48 ප්‍රමාණයෙන් 6න් එකයි. එතකොට 8යි වර්ග සෙන්ටිමීටර්. එතකොට 48 අපි 8ක් කියලා එනවා. එතකොට රන් වර්ග ඵලය අපි 8ක් වෙනවා. නමුත් රන් වලට අපේ වියදම 100යි. එතකොට 100 වටක් 800යි. ඒ සඳහා වියදම 8 වැඩි කරනවා අපි 100ෙන්. එතකොට රුපියල් නේ. ඔය විදිහට රුපියල් 800යි. ඊට පස්සේ මුළු වියදම දැන් අපිට එක එක වියදම අපි දන්නවා. කෙලින්ම අපිට ඒක 800ක් කියලා හොයාගත්තා. අරක 400ක් කියලා දුන්නා. හරි. එතකොට සුදු ප්‍රමාණයෙන් අපිට ගන්න පුළුවන් ඒ වගේම භාගයක් තියෙනවා. සුදු සඳහා වර්ගඵලය 48 වැඩි කිරීම භාගෙ 24යි. වර්ග සෙන්ටිමීටර් වියදම වෙන්නේ 24 10න් 240යි. මේ විදිහට ඊට පස්සේ අපි ඔය ටික ඔක්කොම අපි එකතු කරනවා. හරි, පොඩි මිස්ටේක් එකක් වුණා වෙන පවර් කේබල් එක. හරි, එතකොට ওই ටික අපි ඔක්කොම එකතු කරනවා මේ විදිහට. එකතු කිරීමේදී ඔය වෙන වෙනම කොටස් ටික අපි ගන්න ඕනේ. අපිට දීලා තියෙනවා ළමයි 400. ඒ 400 කියන්නේ අර රන් රිදි පාට වේදම. ඒක කෙලින්ම දුන්නනේ අපිට. අපි ඒක අපි අයවන්න දෙන්නේ 400. ඊට අමතරව සුදු වලට 240යි, අරකට 800යි. එතකොට 10යි 1400 40යි රුපියල් වියදම. මෙන්න මේ විදිහට අපිට පුළුවන් ඒ ගාණක් හරියට හදාගන්න. 40ක ගොඩ දාගන්න. ඔයගොල්ලෝ ගොඩක් අය හදලා තිනු බොහොම හොඳයි. මේ ස්වේත හදලා තිනු, තර්ෂි හදලා තිනු සම්පූර්ණයෙන් අවසාන උත්තර එනකම්ම හදලා දීලා තියෙනවා. අනික අයත් යම් යම් කොටස් වෙනකන් ඇවිල්ලා තිනු. ස්වේත දැන් තේරුණාද වැඩි? ඔව් සර්. ගඟට මොකද කියන්නේ තේරුණාද? ඕ ලෙවල් ගාණක් හැදුවේ. එතකොට ජනවාරි පැහැදිලිද? ඔව්, හොඳයි. ඔන්න ඔය විදිහ ගණන් තමයි ඔයගොල්ලන්ට ඕ ලෙවල් වලට එන්නේ. දැන් ඊට පස්සේ අපිට මේකේ තව ගණන් තියෙනවා. ඔයගොල්ලන් 9 පන්ති වෙනකොට මම ඒ ගානට මැද හරිය වෙනකොට මම ඒක කියලා දෙනවා. බොහෝ විට මේ පේපර් එක නෑ, මේක නෑ යම් පේපර් වල එනවා මැදට දෙවෙනි ගානට වගේ. වර්ගඵලයේ ආශ්‍රිත වෘතාශ්‍රිත ගාණක් අපි ඒකත් කරනවා. අපි ඊට පස්සේ